පවින් වැලකුණු තැත්තන් අනුන් රැකීමක් සිදුකරන බවත් එහි ප්‍රතිඵලය වන්නේ තමන්ගේ ආරක්ෂාව නිරායාසයෙන්ම සැලසෙන බවත් සම්බුදු දහමාපට පෙන්වා දෙෙනවා. සැදැහැවතුනි ඔබ මේශ්‍රවණය කිරීමට බලාපොරොත්තුවන ධර්මදේශනාවත් අධර්මයෙන් වෙන්ව ධර්මිකව ඔබගේ දිවි මක සකසාගෙන සසර ගමන්ජායගන්නට ඔබ හට කුසලානිි සංසයක්ම වේවා. එසේනම් ඔබ අපකිරෙහි අඩුකම්පාවෙන් ෞ්ධයාාරෝපවාහිනයේ මේ පැටනියමිත, දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා, බෞද්ධ්‍යයා රූපවාහිනී මැදිරයට වැඩම කළ, අම්ඹලංගොඩ ගල්දව ගුණවර්ධනයෝගාත්‍රමාධීපති, ශ්‍රී කල්්‍යයාන් යෝගාත්‍රම සංස්ථාවේ මහා ලේඛකා අධිකාරී, ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, පූච්‍යපාද කහගොල්ලේ සෝමවංශ, නාහිමිපාණන් වහන්සේ අපි ප්‍රථමයෙන්, සාදුනාාතුදී නමස්කාර පූරකව පිළිගනිමුෝ සාතෝසාතෝසාතෝ. මෙම ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වය ලබා දෙනවා ලන්ඩන්නුවර පදිංචි උදිතා විජේසේ කරමහත්මිය අවුරුත් මෙසේ කියන්න බුදුෝගොන්න අනන්තයි. සද හම් ගුණ අනන්තයි මහා සගගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලහිෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සගයගුණ බලයෙන්ද අනන්ත මගුපියගුණ බලයෙන්ද අනන්ත මහබෝ සත්ගුණ බලහිෙන්ද භාවිසින් රැස්කලාවෝ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන් සේලාගේ අනන්තගුණ බලයෙන්ද මන වෛර නොවෙමේ මම තරහ නොවෙමේ මම නිදුක්වෙමි මම නරෝගි වෙමෙන් මම සුව පත්වෙමේ මම දුකින් මිදෙමි මම නිවන් දකිමේ මම නිවන් දකිමින් මාමෙන්ම මාගේ මවුපිය ගොරුතුමෝද වැඩිහිටියෝද මහා සංගරුවනද වෛර නොවෙත්වා අරනුවෙතුවා නිදුක් වෙත්වා නීරෝගි වෙතුවා සුවපත්න් වෙත්වා දුකින් මිදෙතුවා නිවංදකිතුවා මාමෙන්ම මාගේ හිතවන්තයුද මැදහත් වබෝධ හිත වන්තයෝධ වෛරනොවෙත්වා තරහනොවෙත්වා නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුව පත්වෙත්වා දුකින්දෙත්වා නිවන්දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝධ වෛරනොවෙත්වා තරහනොවෙතුවා නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුව පත්නවෙත්වා දුකින්මි දෙෙත්වා නිවං දකිත්වා සියලු සත්තුවයෝ ස පත්නවෙතුවා සියලු සත්නවයෝ සපත්න වෙතුවා සියලු සත්තුවයෝ සුව පත්න වෙත්වා සාදුුසල් විනාඩියක් කවුරුු නි සබ්දව සියලු සත්වයෝ සුව පත්වෙත්තුවා කෙළ හිටං මෙැනේ කරමින් බුදුගුණ භාවනාව කරන්න මෛත්‍රී භ රන්න. සමන්තා චක්වාාලේසු අත්‍රගචචන්තු දේවතා සත්ධම්මං මනිරජස්ස සුනන්තු සගගමොකදං ධම්මත් සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා නමුතස්සේ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතෝනරහතුෝ සම්මා සම්බුද්ධස්ස චතෝහි භික්කවේ ධන්නේ සමන්නාගතෝ බික්හු අපන්ක පටිපදන් පටිපන්නෝ හෝතෝ නිචස්ස ආරද්ධාහෝතේ. ආසවානං කයායකත මේහි චතුූහි. ඉද භික්කවේ බික්කොහෝ නිෙක්කම්ම විතක් කියන අව්‍යාපාද විතක් කියන අවිහින්සාවිතක් කියන. සම්මාධිට්ටයායිමේහිකෝ භික්කවේ චතුූහි දම්මහි. සමන්නාව තෝභික් කොහෝපන්නක පටිපදන් පටිපන්නෝ හෝති යෝනි චස්සනාඩත්ද හෝති ආසවානං කයායාතති සැදැවත් වාසනාවන්ත පින්වත්න. අපි බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් මාතෘකා කළේ. අදමී ධර්ම දේශනාවහි දායකත්වෙන් කටයුතු කරන්නේ. ලඩනුවර පදිංචි උදිිතා විජේෂයකර මහත්මේගේ දායකත්වය. ප්‍රධහන් අරමුණ තමයි මීට මාස තුනගඩ පෙරභාවක් ප්‍රාප්ත වන පහනුවර පදිංචි මල්ලිකා විජේෂය කර මෞතුමයට පින්දීම පරලෝගයේ සීරම ඥාතීන පින්දීම තමයි ප්‍රධාන අරමුණ හදදවස පින්කම තුන්මාස පින්කම සහ වාර්ෂික පින්කං මේ සියල්ලම බුදුදහමේ හැටියට පරලෝගය ඥාතිීන් සිහිපත් කරල කරන පින්කම් ලෝකයේ වෙන කිසිම සාාස්තරුවරයෙක් මේ පින්දීමක් ගැන උගන්වල නෑ. උගන්වල තියෙන ඒ මියගිය ඥාතින් වෙනුවෙන් ආහාරපා නැදුුම් පැළඳුම් සොහොනට ගිහිල්ලදා නික ක්‍රමය. තවක්‍රමයක් කියල තියනෙනොඒ ශාස්තරුවරු ආහාරපා නැදුම් පැළඳුම් ආදකුතු කරලා ඒ ගම්මානෙමින් අයගේ ඥාතින් සිහිකරලා ඒ. ආහාරපා නොක්කුටුවුම ගිනිතියනවා තවක්‍රමය. ඒ දුමාරය ඥාතීන්ට වේවා කියල. ඔය වගේ දුර් මත තියෙන වකවානයේ තමයි සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙල මේ නියම ධරමය පහදල දුන්නේ. කෙනෙක් මරණීයට පත් වනාම නැවතුපදෙනවා රහත් නොවුනේනම් පරලෝගිය ඥාතිවරයාට කළගුල සැලකීමක් හැටියට තමා කැමැතිපින් පු්්‍ය කරමයක් සිදු කරල පින්දීමක් කරන්න තිගෙන අනු දැන වදාල. වර්තමානයේ රාත්‍රී ධර්මදේශනාවක් කරලා හෝ පිරිත්්දේශනාවක් පවත්වල පහුවනිදා නොයිල්දුුල් දානයක් සකස්කර වෙන තුනුරුවන්ට පූජ කරලා ඉදං මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව සිහිකරලා ඒ මවුට එපියාට ඥාතිවරුන්ට පින්දෙනු. ඒ තමයි නියම ධර්ම ක්‍රමය එකඥාතිවරයකුට නෙමෙයි පරම්පරානුගත ඕනම ඥාති පිරිසබල පින්දන්න පුළුවන් බිම්බිසාර මහරජතුමා තමයි පළවෙනි පින්දීමේ පින්කම මේශසනය කළේ. අපිට වගේ ඥාතිවර එක් කෙනෙක් දහයක් පහළවක් විසක්ෂීයක් නෙමේ. එතුමට ලක්ෂේක ටාසන්න පිරිසක් හිටිය පුණ්්‍යාන මෝදනාව කරන්න එතු රෙගුලු ලක්‍ෂේක ටාසන්න පිරිසක් පින්ගන්න බුද්ධාන්තර ගණනාවක් හිටිය පින්හම්බුනෑ. ඥාතිවරයෙක්ම පින්දෙන්ඩුවට. ඉදන් මේ ඥාතිී නංහෝත කියන්නේ එකයි මේ පින් අපේ ඥාතීන්ට වේවා සුකිතා හොන්තු ඥාතයෝ ඥාතීෙන් සුව පත්තේ වන්නේ ඥාතිවරයෙක්ම ලේවුරමයක් තියෙන පරම්පරාණු ගත හෝ ඥාතිවරයෙක් වෙන්ඩෝන එතු මේ ඥාතිවරුන්ගේ පෙළපතේ හිටිය බිබිසාර රජ්ජුරු බුද්ධාන්තර ගණනාවක් දුක්වින්ද කිව් හාම පොඩි දුකක්ද බල විිමිසාර රජතුමා තමයි ධනමී පින්කම සිදු කරලා පැංවඩල පුුණ්්‍යාන මෝදනාව කලා මේ ගොල්ලු සැපේට පත්තු නැයි බුද්ධ සාාසනය පළවිනි පින්දීම දැ අවුරුදුූ දෙදාහස් සයිශය ගණනක් වුණා ඔබා පැහැමදනාමත් අදමී සිද්ධ කරන්නේ තමන් හදාවඩාගත්ත මවුට පුුණ්්‍යානමෝදනාවක් කිරීම එපමන ඉතුරු වෙන කරන්න දෙයක් නෑ ඥාති සංග්‍රාය හැටියට පරලෝගයයට පුුණ්්‍යානු මෝදනාවක් කරන්න පමණයි තිබෙන්. ඒක තමයි යද මේේ සිද්ධ කරන්න. මවුපමණක්නොව තමන්ගේ පෙළපත්වල පවා, පරලෝගේ සියලුම ඥාතිවරු සිහිගන්වාගන පුුණ්්‍ය කරමේ සිදුකර ගැනීම ඉතාමත්ම වටිනෝ. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට, සීල සමාධි ප්‍රඥ්ඥා කියනමී උතුම් ධර්මය ගෙනහර දැක්කුවි. ඊට කලින් තිබුනෙ නෑ. දාානයක් දුන්නත් ඒක මහත්ඵල වෙන ක්‍රමයක් තිබුුණෙනෑ. බණපදයක් ලෝක තිබුුණෙ නෑ. ඥාතීන්ට දෙව අන පින් දෙෙන ක්‍රමයක් තිබුුණෙ නෑ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ සියලෝම ක්‍රම උගන්වන්නට සිද්ධුවනේ තොර බලන්න පොඩි වෙහෙසක් ගන්්ඩැතිද කියලා. පැයි විසිහතරෙන් පැයකොත් විනාඩි විස්සයි සැතපිලා තිබෙන්නේ අනිත් මුළු කාලයම දෙවියන් සයිත ලෝකයා වෙනවෙන්ම කැප කලාා. ඒ නිසා තමයි ඔබාප හැමෝටමාද මේ බුදුන් වඳන ක්‍රමය මල් පහම් ගිලන් පස පූජා කරන ක්‍රමය බනහාන භාවනා කරන ක්‍රම සංගිකදානාදී ක්‍රම මෞුටපියාඩ සැලකීමමි සියලුම වතාවත්ටික ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ. වෙන කාගෙන්වත් අපට ලැබුණනෑ. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේට අපි නොයක් නොයේෙක් පූජාවන් පවත්වල වන්දනාමාන සිද්ධකරන්න. අපේ මුළු මහස් සංසාර ගමන සැපවත් කරගන්න මග හදල දුන්න. ඔබ ප්‍රශියලු දෙනාම උදේහවස බුදුන්වදිනු මල් පහන් පූජ කරනෝ සමහට දානමානත් පූජ කරනෝ බනහනෝ භාවනා කරන මේ පින සංසාරටම ප්‍රමාණව. දුකක් විඳින් ඇැතුව අපායකට යන්න ඇතුව මනලොව හෝ දෙවුලෝ බඹලෝ ඉදළමින් සසර දුකින් නිදහස් වෙන්න පුළුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන් තරන් ගෞරවේ පුදකරන්ඩෝන. කියලදොන මෛත්‍රී භාවනාව නිතර කරන්ඩෝන. ඉතිවිිශෝභගවාරහන් සම්මා සම්බුද්ධහෝ යන බුදුගුණ භාවනාවත් යනීනොගොඩ පවාම නෙහි කරන්න පුරුදු වෙන්න අති විශාල පිනක් හම්බවෙනව සංසාරගමන සුගතියකින්ඩ ලැබෙන අපායක්නන් දකිින්ඩ පේන්ඩ හම්බවෙන්න නෑ. ම මේ මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපන්නක කියල ප්‍රතිපදාව. ඒ තේරුම හතුරාටවත් විරුද්ධකංකරන්ඩ එපා කියන එකයි අවිරුද්ධ ප්‍රතිපදාව කියන තේරුමයි හැමෝටම සුවපත්තේවා කියල කියන්න පුළුවන්කම තේෙන්ඩුවන් අන්න ඒකද කියනවා අපන්නක ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගන එන කාලේ එක ආත්මේක විශාල ව්‍යාපාදිකේ ගැල් පන්සීය දා බඩුපුරෝගන රාජ්‍යයෙන් රාජ්‍යයට ගෙනයනු ඒ වගති වෙන බඩු බාහිරාදි මේ පැත්තට ගේල වාහන මොකුත් නෑ ගැල් කරත්ත තමයි ප්‍රධාන වාහනයේ හැටියට පාවිච්ච කරන්න මෙහෙම දවසක් ගිහිල් එක තැනක නැවතුනා එතනින් එහාට අන්ඩතින රාත්‍රී කාලි කාන්තාාරය අද වනත් විශාල කාන්තාරතියෙන් එවගේ රාත්‍රීයට තමයි ගමන් කරන්න. නැවතිල මේ ගොල්ලෝ විවේකසුවයෙන් ඉන්නවොර තමක් කණ්ඩාය මක්කාව ඒ ගොල්ලොත් නැවතුන මේ කණ්ඩායම පිටත් දෙන්න හදනකොට මස්්‍යයාපෝ කන්ඩායමකෙනු අපිස්සල්ල යන්නේ තමුන් වහන්සේ පස්සෙන්ඩුවන තර්ජන ගර්ජන අපහස කරලා ඒ ගොල් ඉස්සල්ල ගියා. අපේ ගෞතම බෝසතානෝ කියන බොහොම හොදැයි. ඒගොල් ඉස්සල්ල ගිහාම අපට ආනිසංසතියෙන පාර හැදෙනවා. කරදර පීඩාතියෙනවා ඒක දැනගන්න පුළුවන්. සමාරයයට වතුර ඉවරණත් ලිංහාරල අඩිශියගනන් යට හාරල වතුර ඩිංගක් හොයා ගඩ වෙන පිටත්යකෙන් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ආනිසංසටිකක් කිව්වා. මේ කණ්ඩාය මස්සරාතය යනකොට හොදට ඇඳ පැළඳගත්ත නෙළුම්මල් මිටක් අතේ තියෙන ඔළුවේ නෙළුම්මල් ගාගත්ත කාන්තාවක් ඉස්සරාටාව. ඇවිල්ල කියනවා. මේ ගබයින්ට බොහොම අමාරුවමේ කරත්තා අ දෙන්න මේක වතුරටික පෙරලල ස්ටිගක් සැහැල්ලු කරගෙන යන්න ඉස්සරහා විශාල විලක්තියෙන. මම මේ එතනින් නාගන මේ නිළුම් අලුත් කඩාගෙන නිළුම් අල ටිකුත් ගලෝගෙන එන්නෙකිෙවූ. මේ මිනිස්සු මොකද කළේ කියමන පිළියරගන කරත්තවල තිවිිච්ච වතුර ටික පෙරල දැම් හිස්භාජන. දැ පින්නතුන යනව යනව යනෝ කිසිම විලකුත් නෑ සරනකුත් නෑ දැන් ගවයින්ට ඇදගන්න බැරුව ක්‍රලාන්ත වෙනෝ වැටනෝ කලාාන්ත වෙනවා වැටෙනෝ මිනිස්සුන්ටත් එහෙමයි වතුර නැතුව පිපාසයෙන් එහෙෙන් කලාන්ත වෙනවා ටිකදුරක් ඔහොම යනකොඩ පින්නත නර කාන්තාවනවේ යක්ෂණයක් කාන්තාරවලන්න යක්ෂණයක් රොක්කෝමැවිල් අර මිනිස්සු මරාගන කාල ගවිියටිගත් මරාගෙන කාල පිටත්වල ගිය. දැන්තියෙන පෙරිලිච්ච කරත්ත ටිකයි ඇයටකටු ටිකයි හමටිකයි ඇඳුම් පැළඳුම් විතර එහි මෙිහි විහිදිලා. මේීතැනැත්තියම අපිබූසතානන් වහන්සේන ගොටත් ඒත් ගියා ඉසරහටම. කියව මේ ඉස්සර ලොකෝ විලක්තියනු එකෙන් නාගන්න පුරුවම වතුරු පුරෝගන්න පුළොන් රත්තවල තියන වතුරටික පෙරලලයන් එතුරුමේ ගවයින්ට ඇදගන්න පුළුවන් කරත්ත කියලා. බූසතාණන් වහන්සේ කොතනත් ඥානවන්ත ඒකයි අඩුකාලයකින් බුද්ධත්තයට පත්වනේ එතුමා කියනව කමක් නෑ අප එතනට ගෙල්ල වතුරටි ගයින් කර එතනින් පපුොරෝගන්නන් නාගන්න ඔක්කොම කටයුතු කරගන්නන් කිය රැවටනේ නෑ ඉස්සරහට යනකොට හෝ මහාවිපත්තිය රත්තට පෙරල් ඇඳුම් පැළඳුම් හැමතැනම ඇටකටු හැම තැනම විසාාල විපතක් එවෙලාවෙ අමතන්වයාගේ කණ්ඩායමට නිදකාණනේ පේනවා නේද අපිටත් නිග්‍රහ කරලා අපහස කරලා ආපු ගමනේ විපාකය මෙහෙම කිසිීම කෙනෙක් අන්ඩ හොඳනෑ කරුණාව මෛතරයේ පෙරදරවෙ අන්ඩෝන අවවා දනුශසනා ලබාගණ්ඩෝන කියල මේ අපන්නක දේශනාව පැවැත්තුවා. අනුන්ට විරුද්ධකං කරන්න එපා කියන දේශනාවයි. අනුන්ට විරුද්ධකං කළොත් ආපස්සට කැරකෙනවා. ආපස්සට තමන්ටේ විපාක විඳන්න සිදුවෙනවා කියන එක තමයි මේ දේශනාවෙන් අපිටු ගන්වන්න. චතෝහි වික්කවේ දම්මෙහි සමන්නාගතෝබික්ක ව මහනිෙනේ. ඔබලාට කියල දෙනවා කරුණු හතරක් කරුණු හතරකින් සමන්වාගතෝ භික්‍ෂූන් වහන්සේ අපන්නක පටිපදං පටිපන්නූ හෝති විරුද්ධ නැති ප්‍රතිපදාවට අනුන්ට හතුරුකං නොකරන ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. ආසවා නංකයාය ඒමග ගමන් කොළොත් රහත් බව ලබන්නත් පුළුවන් කිව්. ආසවා නංකහයායකන රහත් බව ආසව කියනේවා හැමෝගම හිතේ තියෙනවා පල්ලුන නරක්වන්න ගඳගාන නරක දේවල් හතරක් තන්හාව එක පංචකාම වස්තූන් පිළිබඳව තිබෙන තෘෂ්ණාව කා මාසව කියල කියනවා දෙවනියගට කියන බව තන්හාව මේ ලෝකෙර තිබෙන ආසාව කොයිකාගෙත් තියෙන මරණයට කවුරුත් කැමති නැහැ ජීවත් වෙන්න කැමති මේ ලෝකෙට කැමති. ඒගරකෙන භවාසව. දිට්ඨාසවටිකක් දරුණු වැඩි මිසදුටුකම මෙලවක් නෑ පරලවක් නෑ පිනක් දහමක්න විදිට මතිමතාන්ත්‍ර අදහස් ප්‍රකාශ කිරීම. අවි්‍යාසව කියනෙ මෝහය මෝඩකම නුවන මදි ඔය අතරෙන් දිට්ඨාසව කියන එක දරුණු වැඩි මිසදුටුකම. ාව කියන එක කොයකාගෙත් තියෙන රහත් වෙනකම්ම තන්හාාව තියෙනවා. කවුරුුවරිකිවල් මගේ තන්හාාව නෑ කියලි එක වැරදි තන්හාාව බොහෝම සියොම් ඒ තෘෂ්නාව රහත් වෙනකංම තමන්ගෙ හිතේ තිබෙනවා දැඟය අරුරූප අරූප ලෝකුල් උප දෙන්න තිබෙන කැමැත්ත රූපතන්හා අරූප තන්නයිනම් රහත් වෙනකම්ම තියෙනව තන්හාාව සනාගාමි වෙන කොටනං පංචකාම වස්තූන් පිළිබඳවති වෙන තුෂ්නාව ඉවත්වලයනො. ඒම නං පන්නතුනේ මේ අවිරුද්ධ මගේ අනගොට රහත්වෙන්න පුළුවන්. පළවිනික නිෙක්කම්ම විතක්කන භාවනා කරන්ඩුවන නස්ක්‍රම්මි දැන් ඔය පෝයට බලන්න සිල්ගන්්ඩය නෝ පන්සලට ඒකට කියන්නේත් නයිස්ක්‍රම්මය දින එක දෙක තුනහතට පහකිරුද සතිය භහවනා පන්තිවලත යනු සතියත් දෙකක් දඹදිව වන්දනාව යනු ඒකට කියන්නේ නයිස්ක්‍රම්මය කියලා ගේ දොර දවාදරුවන් ඥාතීන් දරමුණු බරං ඔක්කොම අතහැරලා පිරිසිදු හිතකින් යන ගමනක් ආනයකට නයිස්ක්‍රම්මය කියලා කියලා ඒක හොඳ ගමනක් කෙලෙස් අඩු කරන ගමනක් පින් වැඩි කරන ගමනක්. එතකොට නිවස තුළම වාසය කරනකොට තන්හාව වැඩි වෙන අතහැරීම පුරුදු කරන්ඩ කිය අන්නේ කර තම. ඒක සමහරකොට අමාරු. ටිකටිග තිගටික අතහැරීම පුරුදු කොළොත් හොඳහිතකින් අවසංගමන යන්න පුළුවන් නැත්තන්නම් අමාරුයි. බුදුරජාණන් වහන්සගේ ධරණය හිතහදා ගැනීමේ ධරමයක් හිතහදා ගැනීම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගනාව සිවුරුවැර යන්න ට ඕන කියන ස්වාමීන් වහන්සේ නම. ගුරුවරයා ගන ස්වාමීනමේ ශිශ්‍යය භික්‍ෂූන් වහන්සේ බොහොම සද්ධාවෙන් මහනෝනේ සිටුමාලිගාවක් අයිතිගෙනෙක් සියල්ල මතහැරල මහන වන දැන් මේ සුරු හැරයන්ඩෝන කියන එකටයි මේ පැත්තටාවකිවූ මොකද කාරණය උපසම්පදාව රැකගන්න බෑ කියනවා සික්ෂාපද වැඩිී උපසම්පදාව රැකගන්න බෑ ඒ නිසා ගෙදරගෙහිල්ල පන්සල් රැකගෙන ඉන්නම් කියන බලන්න බුදුරජාණන් වහන්සේදී පුත්තරය මහන ඔබොට පොළුවන්ද එක සිික්‍ෂාපදයක් රැක ගන්න එකක් නම් පුළුවන් කිව් එකක් නම් පුළුවන් කිව්ෝ. එහෙනම් මහන ඔබ දැන් මේ මොහොතේ පටන් හිත පමණ ක්‍රක ගණ්ඩයකි වෙච්චරයි. හිතින් තමයි සිය ලූම සිික්‍ෂාපද කැඩෙන්නේ හිතින් තමයි සියලම පෞුරැස් වෙන්නේ ඒනම් හිත සංවර කරගණ්ඩයක වෙච්චර උපදේශේ දැන් ස්වාමින් වවාසිධානය වල්දන වන්නේ ගමනක් බමක් වඩිනිස් සනිසුන් පරිහරණ ගිලන්ත්‍රවස වැල්දී බිහෙත්තෙද ගනීම බනයසීම භහාවනු කෝම සිහිකල්පනාවෙන් කළා පෞටික යටවනා තන්හාව නැතුව වනා නොබෝ දවසකින් රහත් වනා අන්න බලන්න හිතතැන් පත්කර ගන්නට දිහුපදේශය හිතගැන්නම බලමින් වාසය කරන්න කිව් ආන්නේක නයිස් ක්‍රම්මය අදහස් කියලා කියලා දෙවැන එක අව්‍යාපාද විතක්කන රහත් බව ලබන්නට නම් විරුද්ධකාරෝ නැති කරගන්නට නම් මෛත්‍රී භාවනා කරන්න කියන. අවව්‍යාපාද විතක්කකිවේක අව්‍යාපාද ව්‍යාපාද කනෙ තරහවට නමක්. එක විරුද්ධාරතයේ අව්‍යාපාද එනම් මෛත්‍රියයි. හැමවෙලා විමුදැන් ඔය කියල දොන්න මෛත්‍රී භාවනාව මතක්වෙන මතක්වෙන වරක් පාසාම මෙනී කරන්ඩුව. නින්ද යනතුරු මෙනී කරන්්ඩුවන්. යන එන ගොඩක් මෙනී කරන්නු. එතකොට හිතට එන අදහස් සඩුවේ යනවා මෛත්‍රී අදහස් මෛත්‍රී ගංගාව ගලාගන යනවා පින හොඳටම වැඩිවෙන. පින හොඳට වැඩි වෙන. එතකොට මෛත්‍රී භාවනාව පිළිබඳව කරණීම මෙත සූත්‍ර යෙත්ති ගැන්නවා හද පෙරිතෙත් තිගැන්නවා. තව බොහෝ අවස්ථාවලදෙත් මෛත්‍රී භාවනාව ඉගැන්නුවා බුදුරජාණන් වහන්සේ. එතුර මෛත්‍රී භාවනාවේ ස්වභාව හිතේ තරහාව වෛර ඊරිෂ්‍යාව නැති කරනෙක්. තමාට අධිකව තරහ යනවනම් හොඳම බෙහෙත තමයි මෛත්‍රී භාවනා කිරීම. තමන්ද පුළුවන් තරම් මෛත්‍රී කර ගන්නකොට හිතේ තිබෙන තරහාව වෛරය ඊරිසියාව දුරුකරගන්න පුළුවන් තරහාවෙන් මැරුණොත් යක්ෂයක යක්ෂණයක් නයක් පොළගෙක් විසකුරු සතෙක්වාගේ වෙන්නේ දරුණුවාත්මය මෛත්‍රී භාවනාවෙන් මැරුණොත් මහා දෙවුරජ කෙනෙක් දිවයාංගනාවක් සකල සම්පත්වලින් පිරිපුන් තැනකයි උප දෙන්නේ එච්චරම බලවත් මෛත්‍රී භාවනාව ඒක අපේ ධරමී මෙිහිෙම පෙන්වල තියෙනවා වුරු හරි විශාල ධනමී පින්කමක් කරනවා සද්ධාවෙන් ගෞරවෙන් ඒ දානමී පංකමට වඩාාවටිනවා වෙහෙර විහාර සකස් කරල කරන පූජාව ඊටත් වඩාවටිනවා බුද්ධන් සරණං ගච්ඡාමේ ධම්මන් සරණං ගච්චාමි සංගන්සරණං ගච්ඡාමි කියනෙක් දවසම කිව්වත් වැඩින ඊටත් වඩා වටිනවත් තුනුරුවන් සරණගිල පන්සිල් අටසිල්රකිෙනෙ. ඊටත් වඩා වටිනව මෙන්න මේ මෛත්‍රී භාවනා බරන්ඩෙතුරු මෛත්‍රී භාවනාවට තියෙන තැන කොච්චරහෙලද තව එකක් තියෙන. මෛත්‍රී බුදුගන භාවනාදයටතු වඩා තමත් එකක් තියෙන මෙනහි කරන්න මේ සදීරය අනිත්‍යයි දුක්කයි අනාත්මයි කියෙන එකවරක්වත් මෙනහි කරන්න කෙලකන් ඒ වටහගන්ද අමාරුයි ගැඹුරුයි ඔයි පදතුන බොහෝම ගැඹුරුයි ලේශී කෙළ හිතන්න පුළුවන් කෙනෙක් වෛසට යනවා කියන්නේ අනිතත්්‍යේ දුක්කාන කෙෂ්ික පැන දත්්ි වැටනු ඇඟරෙලි වැටනු යන් දෙන්න බෑ වාඩිවෙන්නබ අන්න අනිත්‍යය ලක්ෂණේ. ඒනම් දුකත් එතන්න තියෙනවා. අනාත්මයි කියනකටයක් ගැඹරුයි හැබයි. අනාත්මයි කියන මමනොවී මගේ නොවී මගේනොවී අන්නුවවිටික කඩාගන්ඩ. එක බුදුදමින් පමණයි උගන්වන්නේ වෙන කිසිම තැනකින් උපුටාගන්නට බෑ මමත්වයේ සිිඳබිඳ දැම්මොත් අනාත්ම ලක්ෂණ අවබෝධ වෙන ඒක තේරුම්ගන්න බැරනම් අනිත්‍යයි කියමිනහි කළත් ප්‍රමාණවත් ඒග තමයි අංක එකේ පින්කම අංක එක කවුරුුවරි ඇවුවොත් මහාපිංකම කොමක්ද කියල් හැමෝ මුත්තර දේවී කටිනචීවර පූජාව ඒ අංක හය අංක එක තමයි මේ සරීර අනිත්‍යයි දුක්කායි යනාත්මයි කියල මෙනෙහි කරන විදර්ශනා භභාවනාව දෙක මෛත්‍රී බුදුගනාදී භාවනාව තුනරුවන් සරණගොස් පන්සිිල් අටසිල්ඩකීම හතර තුනරුවන් සරණෑම පහ වෙහෙර විහාර පූජාව හය දානමේ පින්කම දානමයේ පින්කම අංක හාය එනිසා අංක හයේම ගෙතින්නේ නැතුව අංක එක දෙක යන අවස්ථාවලටත් කවුරුත් අන්ඩුවනු. එතවොට අව්‍යාපාද විතරක යනු මෛත්‍රී භාවනා කිරීමයි මෛත්‍රරයේ පුළුවන් තරන් දියුණු තියුණු කරගත්තොත් හිතට ගතට හොндаයි. දෙහාන තුනක් ලැබෙනවා හිතගත හොඳට දියුණු තිියුණු කරගන්න පුළුවන් තරහව වෛරේ අඩු කරගන්න පුළුවන් කරුණා මෛත්‍රී හොඳට දියුණු කරගන්න පුළුවන් දරුණු අදහස් සිතවෙලේ තමන්ගෙන් බෑර කරගන්න පුළුවන්. ඒක දෙක. තුංවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධරමය ඉතාමත වටිනා දහමක් අවිහිංසාවි තක්කේන තුන්වෙෙන අවිහිංසාාව සත්ව හිංසාවිෙන් වැලකීම මෙස්සෙක් මදුරුුවෙක්කුවත් බුදුදහමට අනුව ගාතනය කරන්න බෑ ඒකත් සත්වෝ ගාතනයට වැටෙනෝ උනුවතුරටිකත් සත්තුව ඉන්න තැනට දාන්න බෑ ඒකත් සත්ත්ෝ ගාතනය එතකොට අවිහිංසාවාදී පරම අවිහිංසාවාදී වීමට නම් මුළුමනින්ම සත්ව හිංසාවෙන්වැලකින්ඩ උනු කෑකෝගහන්න එකත් නවත්තන්ඩුව. සතුොන්ඩ දඩුමුගුරුවලින් ගහනිගත් නවත් වඩුවන මෙසම දුරුවන්න කරන හිංසන පීඩනත් නවත්තන්න එකයි තිකටිග වැඩි කරගත් තම පූර්ණ අවිහිංසාවාදී කෙනෙක් වෙන්නට පුළුවන්. අධික මාංස භක්ෂණයත් අඩු කරග්ඩුවන තිගෙන්ටි තිගෙන්ටි අඩු කරගත්තොත් තමන් පරම අවිහිංසාවාදී කෙනෙක් බවට පත් වවා. රුණාව මෛතතරිය දයාව අනුකම්පාව හොඳට පිහිටන්නේ අන්න එතකොඩ තමයි. පරම අවිහිංසාවාදී කෙනෙක් වු නහම තම ජීවිතය වාසනාවන්ත ලෙස ගත කරගන්න පුළුවන්. ඒකයි වැදගත්මකාරණේ. බුදුරජාණන් වහන්සේ දිනපතාම බුළුමත් ලෝකවාසී ජනතාව දෙෙස බලන්න මහා කරුණා සමාප්‍රතිඥානය දුක්ඛිත සත්ත්වයන් දෙස බලනො අද කෞුද මාර්ගඵලනිවන්සුව ලබන්නේ කවදද දෙව්ලෝට බඹලුවට යන්ඩින්නේ කෞුද අද තුනුරුවන් සරණයන්න කියලා අර මහා කරුණාවෙන් උන්වහන්සේ බලනු එතවට තමන් වහන්සේගේ නොුවනට පේනවා අද මීමී අය තමයි බුදුනුවනට පෙනුණේ ඒ අය තමයි මේ දුකින් නිදහස් කරන්න තිබෙන්නේ කියලා. මහා අසරණයන් වෙත වැඩම කරන ඒවගේම රජමැති එමැතිවරුන් ඉන්න තැනට යන ඒවගේම යාචකාදී ඉන්න තැනට යන ඒවගේම සද්ධාදී ගුණ වැඩි අඩු අ ඉන්න තැන්වලට ගිහිල්ල ඒවා හරි තැනටගේඩ උන්වහන්සේ විසාල උස්සාහයක් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධරමය එක්කනොගුඩ දෙන්නෙකුට නෙමේ ජාති ආගම් බේදවලින් තොර එකම දාමබුදු දහමයි මේ දහමටනු සිතයොමු කරන හැමෝටම පුළුවන් අවිහිංසාවාදීව කටයුතු කරන්න අවිහිංසාවාදීව කටයුතු කිරීමෙන් යහපතක් දවසක් උන්වහන්සේ ගමනක් වඩිනකුට විශාලෙ එළ දෙනක් මනුස්්‍යයෙක් අඟට ලනුවක් දාළ ඇදගෙන යනව මරන්ද මේ සතා එහෙට දඟලවා මෙහෙට දඟලනව බුදුරජාණන් වහන්සේ පසුකරගන ගයක් කොහෝමරි අගෙන් ලනුව පන්නගන මේ එල දෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ අබේධනය ඉල්ලගන්න මරණයෙන් නිදහස් කරගන්න ඇවිල්ල බලන්න කරපු වැදේ ශ්‍රී පතුල ලෙවකණ්ඩ පටන්ග එත ගොටක්දවූ රජතුමා මේක දැනගන වහාම ඇවිදින් ආවිෂ්ට වනා ළඟ පහත මනුස්්‍යයකුට බුදුරජාණන් වහන්සේ හනව මේ සතා කොහිද ගෙනයන් ස්වාමීනි මරන්ඩ ගෙනයන් මම ජීවත් වන්නේ සතෙක් මරල මස්විකුරල හෙට තවහරකෙක් ගන්න මේ මුදල් වලින් කියලා. වටිනාකම කොහොම දෙකෙල් ඇහුම කාවුණු සීයයි කි්වා. ශසාාල මුදලක් කහවුණු සීයක් එන එක විශාල මුදලක් එවකට අර ආවිිෂ්ට වෙච්ච තැනැත්තා ඇවිදින් කහවන සිය දුන්න ගවය නිදහස් කරගත්ත මේ බුදුරජාණන් වහන්ස අනදහාමුදුරුවන්ට කියනු ආනන්දය මේ ගවදන බලන්න අගෙන් කෝමහරි ලනුව පන්නගන තතාගතයන් වහන්සේ ළඟට ආවෙේ වඳන්න පුදන්න ගරු කරන්න බෑ. මේ වන්දනා පූජා ගෞරවය තමයි මේ ශ්‍රීපතුල් ලෙවකාමින් ප්‍රකාශ කළේ. මේ සතා බෙල්ල කැපී මරණයට පත්වෙනෙ නෑ. ඒවිදිහ පවක් නෑකිවූ. තව නොබෝ දවසකින් මරණීයට පත්වෙනවා ආයුස ගෙවිලතිබෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේට කරපු ගෞරවයෙන්, දෙව්ලොව උපොත ලබලා දෙවුලොවිින් දෙව්ුලොවට බඹලොවන් බමලෝට හොම ඉඳල අනාගතයේ පසේබුදු කෙනෙක් වී නිවන්ද කෙනවා එක බලන්ඩොක බුද්ධ පූජ වන්දනව බලය පසීබුදු කෙනෙක් වෙනවාය කියල දේශනා කලාා ති මේ දේශනාවෙන් අපට ගණ්ඩ තියෙන්නේ අපි මන තරං පූජාවන් බුදුරජාණන් වහන්සේට කරනවාද වන්දනාමාන කරනවාද අපිට මොන්න තරං පිනක් ලැබේ දැන් මේ මල්වට්ටිය බුදුරජාණන් වහන්සේට අපි සැදැහැසිතිින් පූජා කළේ අර එල්ල දෙනට එහෙම දෙයක් තිබුනෙන ගෞරවේ පමණයි පුද කළේ අපි පූජාවයි ගෞරවයයි පුද කරනකොට ලැබෙන පිනනං සීමාවක් නෑ හිත හොඳනං හිත පිරිසුදුනං ගෞරවේ තිබුරනං බුද්ධ පූජාවේ වන්දනාවේ ලැබෙන පින අනන්තයි අප ප්‍රමාණයි සංසාරයේදී දුක්විඳින් ඩුවන නෑ. පන්සීල්නතසිල් දැකී මීටත්වඩා පින්සිිද්ධ වෙනවා. බනෑසීම භාවනාකිරි මීටත්වඩා පින් සිද්ධ වෙනවා ඒ සියලුදයම අප සිදුකර ගත්තොත් පින්වත්න සංසාරයේ දුක්විදෙන් නැතු හොඳම තැනක ඉඳ ල අපට පුළුවන් මේ භයානක සංසාර දුකින් නිදහස් වෙන් සංසාරයේ කොතනොකවත් සැපැයි කියල බුදුදහමේ පෙන්වන්න නෑ දෙවුළුවයත් මැරෙනෝ. මරණයා සන්න වෙනකොට අඩනොව වැලපෙනවා කෑගහනුව යන්න බෑකිෙ ලෙෙනම් දුකමයි. බඹලවයත් මරණයට පත්වෙනවා. මනුළවයත් මරණයට පත්වෙන නැවත කවුරුත් උප දෙනවා. සතරාපායේ සත්වයෝ විඳින දුක සීමාවක් නෑ පින්වල්. අපා සත්වයෝ විඳින දුක සීමාවක් නෑ බුදු දහමේ හොඳට පෙන්වන. එහෙමනං ඒවා ගැන කල්පනා කරලා අපි අද හොඳ තැනකින්නේ. මේ මනුස්ස ජීවිතයේ සාපරාදී ලෙස ගෙවා දමන්ඩ හොදනෑ. ජීවත්වන ගමන් රැකියාව කරගන්න ගමන් ගෙදර දුර වැඩකරගන්න ගමන් පරලෝ ගැන හිතල නිවන ගැන හිතල දානශීලභාවනා පින්කන් තුනක් කරග්ඩුව. තන්හාාව තරහාාව වෛරයේ උඩගුකම මාන්‍ය ඕ අඩු කරගණ්ඩුව. දැහැමිව ජීවත්තෙන්ඩුවන. කාටවත් කරදර පීඩාවක් නැතුව ජීවත්තෙන්ඩුවන. අන්නේ එතුගොඩ තමයි අපේ ජීවිතයේ ඉරහඳවාගේ බැබලෙනව වාසනාවන්ත මහේ සාක්‍ය ජීවිතයක් ගත කරලා මේ සංසාර දුකින් නිදහස්වෙන්ඩ පුළුවන් කමතියෙන. එනිසාම මේ මහත්තුරු මවුරු දරුවන් සම්මා සම්බුද්ධ සාසනයේ පවතිෙන කාලේ මේ මනුෂ්්‍ර ජීවිතය ලැබන වාසනාවන්ත මෞ්පිය ගුරුවරෝන් ලැබුණනිත් අපේ වාසනාවටයි. ඒවා කවුරුස් සිහිපත් කර ගන ආදරණය මෞ්ගේ ගුණ සීපත් කරලා මේ පුුණ්‍යානු බෝධනාව සිද්ධ කටයුතුයි. එය මව කවර තැනක ඉන්නවාදකල්ලපිට කියන්න බැහැ. අපේ ජීවිතයට මහගු සත්කාරයක් කරලදන මහා වේසක් දරපු. ලේටිග කිරිකරල පොවා හදාාවඩදා ගත්ත මවුට පින්දීම. පරලෝගයේ ඥාතිවරුන්ට පින්දීම තමයි අද මේ පින්කමී සුවිසේසිී අරමුණ. එහමනන් සත්පුරුස දරුවන් ඥාතයෙන් හැටියට කළගුණ සැල්ලකීමක් හැටියර තමයි මේ ශ්‍රේෂ්ඨ සත්පුරුස ධර්මය ඉෂ්ට කරනු ලබන්නේ. එහමනම් බන තාරාධනා කරලා වතාවස් සම්පූර්ණ කරලා සීලයක පිහිතාගන දරුණ මෛත්‍රී භභාවනා කළ ධර්මශ්‍රවනය කළ පන්නග ප්‍රතිපාදාමයෙන්, මේ රැස්කරගත්තාව වූ පිනත් තමන්ගේ ජීවිතයේ පුරා රැස්කරගත්ත දාන සීල භභාවනාදය කුසල සම්භාල ධරමය. ලඩනුවර පදිංචුදිිතා විජේසයකරමාතාව ප්‍රධාන බේ පින්න තුොල්ලාපේක්ෂා කරන්න මහනුවර පදිංචව සිට මීට මාස තුනකට පිරපරරූසපත්. මල්ලිකා විජේසය කර මෞතුමීයට මේ පිනත්තේ වන මෝදන් වේවා. පින ලබාගනතු මේගේ පුනරභ වේවා සනාවන්තේවා ස සකිත මුදිිත වේ වායු වරන සපබලඥාන සම්පත් ලබේවා. අකල් මරණයක් නොවේවා සියලු සබ සම්පත් ලැබේවා සතරපා දුකක් නොවේවා සුගතියක් මවේවා ආjuු වරන සැපබලஞාන සපත් ಿම්පිරි ජීවිත පෙಲක් ලබේවා හොඳ මෞපියන් ගරුවරු ඥාතින්දවා දරුවන් සසරව සඳතුර ලබේවා, සතරපායාදී දුකඩ පත්න වී සුගතින් සුගතියට යමින් පාරමී ගුණ දියුණු කරලා එතුමියටෙක් මන් භවයකදී අමාමහා නිවන් සම්පත්ම ලැබේවා ලැබේවා කියල කවුරු සාදු කියල පින් අන මෝදන් කරන්න ටෝන ඒවාගේම වහාව පරාතුුණ ඩන්කන් විජේසය කර ලීලාවතය කුමාරමැනිිකේ දහම්පත් ලෝරන්ස් පෙරේරා ඥානරත්න මාරසිංහ කවිසාන්තය ගාඩ දිආරච්චි සැම්සන් හේරත් මහත්මායන් මහත්ම මහත් පින් නැතුළ තම තමාගේ පවුලුර නමින් පරලෝගේ මවපී වැිහිට ගුරුර ඥාත මිත්‍රරාදී හැමෝටම මේ පින්නත්තේ වනමෝදන් වේවා මේ පින් ලබාගනයේ ඇයත් දුකින් අතමිදේවා සැපේඩ පත්තේවා සුගතියක්ම වේවා අමහමහ නිවන් සම්පත්ම ලැබේවා කිය කවුරුස් සාදු කෙල පින් අනමෝදන් කරන්න අපවත්වී වදලති පූජනය දරනාාගම කුසල දම්ම ස්වාමින් වහන්සේ තුළ පොත්වුණු මහ සංගරත්නේටත් රට දෑවින්නවිින් දිවි පපිදූරන විරුවන්ටත් කොරෝනා වගේරස්යාදී නොයෙක් දරුණු ඉපත්වලින් පරලෝගය මමුළු මහජ්‍යනතාවත්. බනහන සීරදනාගේ නමින් පරලෝගේයේ ඥාතිවරුත්මේ පින් ලබාගෙන එය යත් දුකින් අතමිදී ශපේට පත්වී. අමහමහ නිවන්සුවම ලැබත්වා කියල සාදුකාරයයක්ද්දිල පින්දෙන්ඕෝන. සන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙෙවුර, විශ්ණ ගතර ගම සුමනු සමන්ධි විරාජවරු. මෙද්බෝස්ථතාාන දුටගමනුදිවිරාජය මහමායාදි විරාජය ඇතුළ සියලුම දෙවියෝ, මේ පින් ලබාගන හැමෝටම දෙව්රකවරණය ලබාදෙතුවා. තමන්ගේ දවා දරුවන්ටත් දර්මනවරන්ත දේවාරක්ෂාව ලබාදෙත්තුවා දෙවියන්ටත්. අමහමහනිවන් සම්පත්ව ලැබේවා කියෙන සාදු කෙලපින් අනුබෝදන් කරන්න. බා පහදාවදාා තබා සුජීවත්වන මවපියන් වැඩිහිටියන් ගරුවරුන් ඥාතතිෙන් සහුදර සහෝදරයන් නෑෑ හිතමි තුරංගතුතිේ හැමෝමත් මේ පින් බලින් තුළුවන් සරණින්. නිදුක්වෙතුවා නීරෝග වෙෙත්වා සූපත්වෙතුවා සසරගමන වාසනාවන්තවේවා සුකිිත මුදිිතවේවා, ඉක්මන් භවයකදීම මහමහ නිවංසුුවත්තේවා කෙළ සාදු කෙල පින්දෙන් ඩෝන. ලංකාවාසේ ලෝකවාසි, අනන්ත ලෝකවාසී සියලු සත්වයෝ, මේ පින් බලින් නිදුක් වෙෙත්වාන, ෝග වෙත්වා සුව පත්වෙත්වා ලෝකී අතවිශාල පිරිිසක් කොරෝණාවයි දෙසේට ගුදුර වී වාසය එකනේ රෝගී සීලොම ජනතාව. මේ පින් බලින් තුනරුවන් සරණන්න නන්ත බුදු පසේබුදු. මහරහතන් වහන් සැළගානුභාාවෙන් නිදිදුක් වෙෙත්වාන, රෝගි වෙත්වා සුව පත්වෙවා ඉක්මන් සුවයේ සැලසේවා කිලපයාශසිිරුවාද පාර්ථනා කරමු. අවසාන වසයෙන් මේ රස්කරගත්තා උතුන් පින් බලින් බුද්ධ ධම සංගරත් නත්ත්‍රයානු භාවයෙන්, ජෛස්ශ්‍රී මහබෝධින්, වහන්සේ ගරුවන් වැලි මහසෑයානු භාවයෙන්, කේසදහතුන් වහන්සේ ලලාටදාතුන්, වහන්සේ ග්‍රීවාදාතුන් වහන්සේ අකුදහතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයානුභාවයෙන් බුද්ධගයාව බෝධීන් වහන්සේ වජරාශනයානුභාවයෙන්, ලුම්බිනී බරණැස කුසිනාරාව ජේතව නාරාමී වේළුවනාරාමී අපි අටමස්ථාන, ොස් ස්ථානවලානු භාවයෙන් තුන් ලෝකී පුරා වැඩඉන්න. බෝධින් වහන්සල ප්‍රතිමාාව වහන්සැල සෑරදුන් වහන් සෙල සීලු සරුවක්ඥ ධාතුන් වහන් සැලගානු භාවෙන් අනන්ත බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලෙන් සීල සමාධි ප්‍රඥාගුණ බලෙන්, තමඟ ජීවිතේ පුරාලැස්කරගත්තාව සියලු පින් බලෙන් සමස්ත ලෝකීටම ධර්මදේශනාවක් විසුරවා හැරීමෙන් ලබෙන පින් බලෙන් මේ පින්කමේදායකත්තේ දරන ලඩනුවර පදිංචි, උදිිතා විජේ සේකර මහත් මේ ප්‍රධාන පවුලි හැමෝටමත් මේ ධර්මස්ස වන ලාබේ ඥාති හිත මිත්‍ර හැමෝටමත් තමන්ගේ පවල්ලුරු සියලු දෙනාතත්, දවා දරුවන්ටත් දරමුණු පුුරන්තන් නිදුක් නීරෝගී සම්පත් දීර්ගෞ සම්පත්ම ලැබේවා. අසනී පපුළු පදරුව නවක් ග්‍රහදෝස ඒරාෂ්ඨ කපපුළු දුරුවේවා. අතේද කුසල කරම විපාකලි නොයෙක් නොයි විපත් කරද ලැතො තේසියල ප්‍රතිභාහනේ වේ. ආරක්ෂාව සිෙද සාාන්තිය හපද සැලසේවාන්. සොර සතුරුබිය සියල්ලක්ම දුරුුවේවා. අසත් පුරුෂයන්ගෙන් පවා කරදර පීඩා වලකීවා තමඟෙනර කීරක්ෂාවන්, වෙළෙල්දාම කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටුද සාර්ථතකේවා දියුණුවක් වේවා යහපතක් වේවා. හැම මොහොතක මාරක්ෂාව සිෙද සාාන්තිය හපද දියුණුව සැලසේවා. මරනීදිත් මේ යුතුන් පින්කම සීපත්වේවා, මෙතන් පටන් නිවන්දකිනාා ජාති දක්කවාම, උදිතාාව විජේසේ කරමාතාව ප්‍රධානමේ හැමෝටම සතරාපාදුකක් කිසි කලික වන්නම වේවා. මනුළොව දෙවලෝ බඹලෝවා සේ කරමින් පාරමී ගුල දියුණු කිරීමේ වාසනාව ලැබේවා. ආයුවරණ සැපබලඥාන සම්පත් භෝග සම්පස් සුගදි සම්පසිද්ධ වේවා. බුද්ධහා දුතුමෝවා අපිරි සංසාරිදිෙත් මොන ගැසේවා සියලු සංසාරදුකෙන් නිදහස්ව ලැබෙන. අනන්ත බුදු පසේබුදු මහරහත්තන් වහන්සේ නිවීශනසී පැමිණ වැඩවදාළ. ජරාමර සන්ත ලෝකෝතරමහම නිවන් පසක්ටිරීමට මේ පිනත් ඒේතුවේවා වාසනාවේවා කියල කවුරු සාදු කියලා නිවන් ප්‍රාත්ථනා කරගන මවු ප්‍රධානඥාතිීශී කරල පිගාතාව කියල පින්දෙම්. ඉදන් මේ ඥාති නංහෝතු සුගිතා හුන්තුඥාතයෝ ඉදන් මේ ඥාති නංහෝතු සුගිතා හොන්තු ඥාතයෝ delante දංමනතිනහතු सुුभිතාහन्තුुnyaාතයෝ එතාාවතා අमෙහි සබත සපද සේදේවා අනනදන්ත ස සප සිද්ध එතාාවතා අमෙහි සබතන්ප සම්පදัง සේभෝතා අනෝදන්ත ස සප සිද්ध එතාාවතාच අमෙහි සබතන් සපද सर्वे सत्ता सब संपत्ति सिद्धिया आकाशत्ता च बुमत्त्ता देवा नग महिंदिका पुण्यता ननमोद्वा चिंग रख साससन आकाशत्ता चुमत्ता देवा नग महिद्दिका पुण्यता चिराक्कंतना आकाशत्ता बुम्मत्ता देवागा பொන්ත අනම දිත්වා ചරරක්කන්තුමන් පරන්ති ඉමිනාපු्यකම්න්නේන மாමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතයාාව නිබ්බාන පක්තියා ඉමිනාපු්ഞකම්න්නේන மாමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතයාාව නි්බාන පතියා ඉමිනාපු්ޏකම්නේ மாමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාාව නි্බාන පත්තියා ඉදන් මේ පුഞකම්මං ආසමක්කයා බහන් හෝතු සම්බදුुහා පමචතු සාධසාදසාද අභිවාදනශීලිස්ස නිච්චං වද්ධාපචයිනෝ චත්තාාරෝධම්මා වද්ධන්තිහියාายුුවන්නෝ සුක බල ආයුරාරෝග්්‍ය සම්පත්ති සග සම්පත්ති මේ වච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ජතු